බොහොම අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ උදවිය අපිට අපේ සංස්කෘතියෙන් ලැබුණ දායාද ඒත් එක්කම ආගමික වටපිටාවෙන් ලැබුණේ පොහොසත්කම් එක්ක අපි ජීවිතයේ පුරුදු වෙලා තියෙන අනුන්ගේ දේවල් අපේ කරගන්න උත්සාහ නොකර ඉන්න. අනුන්ට අයිති දෙයක් අපේ කරගන්න උත්සාහ නොකර ඉන්නේ හොඳ පුරුද්ද. අතීතයේ ඉඳලා අපේ මිනිස්සුන්ගේ හිතවල තිබ්බට වර්තමානයේ වෙද්දි බොහෝ වෙලාවට තමන්ගේ නෑදෑයෙක්ගේ දෙයක් එහෙමත් නැත්නම් අපි තවත් කෙනෙක්ගේ තැනක කුලී පදනම් මත ජීවත් වෙලා ඒ දේපලක් තමන්ගේ කරගන්න උත්සාහ කරන වටපිටාවක් ඇතැම් උදවියගේ ජීවිත ඇතුළේ අපි දකිනවා. ඒ නිසාම අපි හිතුවා මේ අනුන්ගේ දේපලක් සම්බන්ධයෙන් තමන් හිමිකාරත්වයක් දරන්න උත්සාහ කරද්දී ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කාලාවරෝධී නීතිය යටතේ අපිට කතා කරන්න කාරණා තිබෙනවා. ඊයේ දවසේ නවලිය පුවත්පතේ තද අප කතා කරන මේ ජීවිතය කියවමු නීතියයි ඔබයි අපේ කතාබහ බොහොම සංක්ෂිප්ත සටහන් වෙලා තියෙනවා. අපි මේ දකින්නේ ඊයේ දවසේ නවලිය පුවත්පතේ මුල් පිටුව. ඒත් එක්කම ඇතුළත පිටුවක අපි අද කතා කරන කාරණේ විස්තරාත්මකව සටහන් කරලා තියෙනවා. නියම හිමිකරු සිටියේදී අනුන්ගේ භුක්තියකට සවිවන දේපල සම්බන්ධයෙන් කතා කරනවා අපි කාලාවරෝධී අයිතිය කියාපෑමේ නීතිමය සීමා සම්බන්ධයෙන්. අද ඔබත් එක්ක මේ කතාව ඉදිරියට ගෙන යන්න අපිට සහාය වන නීතිඥවරුන් දෙපළක් අප සම්බන්ධ කරගත්තා. ඔවුන් දෙදෙනා අපි හඳුන ගන්නවා. කෙනෙක් නීතිඥ ශාමින්ද වික්‍රමසිංහ නීතිඥතුමා. එතකම අනිත් කෙනා අයිබෝන්. එතකම නීතිඥ දිල්ෂානි කෝරලගේ නීතිඥතුමියත් අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් දෙදෙනාම බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. මොකද බොහොම විශේෂ කාරණයක් පිළිබඳවයි අපි අද කතා කරන්නේ. විශේෂයෙන්ම මේ අපි අනුන්ගේ දේපල සම්බන්ධයෙන් අපේ හිමිකාරීත්වය කියාපාන්න උත්සාහ කරන වටපිටාවන් අඩුයි සාමාන්‍යයෙන්. නමුත් ඇතැම් වෙලාවට ඇතැම් මුදවිය අනුන්ගේ දෙයක් සම්බන්ධයෙන් අයිති කර ගැනීමේ තෘෂ්ණාවත් එක්ක තවත් කෙනෙක්ගේ දේපලත් සම්බන්ධයෙන් ඒ නීතිමය අයිතියක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඒත් එක්ක අද අපිට ඉන්නවා කතානායකයෙක්. ඊයේ දවසේ නවලිය පුවත්පත කිව්වනම් ඔබ දන්නවා අද අපේ කතානායකයා කවුද කියලා. ඒත් එක්කම ඔහු මොන වගේ කාරණයක් සම්බන්ධයෙන්ද අද ඔබත් එක්ක ඔබේ ජීවිතයට කතා කරන්න මෙන්න මේ විදිහට ඉන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් අද අපි කියන කතාවත් එක්ක. මුලින්ම නීතිඥතුමනි, අපි කතාබහ ආරම්භ කරන්න කලින් පුරුදු පරිදි අපේ කතාවට යොමු වෙන්න සූදානම්. කතාවේ කොටසකට ගිහිල්ලා අපි කතා කරමු ඒ කතාව ආශ්‍රිතව අපි තවත් පැහැදිලි කරගන්න ඕන කාරණා පිළිබඳව. ඉඩමක් නැතිනම් නිශ්චල දේපලක් අවුරුදු 10ක් තිස්සේ භුක්ති විඳම භුක්තියෙන් අයිති කරගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයකින් වුණු නන්දන ජීවිතයේ අසීරුම අවධියක තමන්ගේ පිහිටට වුණු එකම නැන්ද මාලනීට එරෙහිව උසාවිට පය තිබ්බේ රුපියල් මිලියන ගණනක ඇගේ දේපලකට අයිතිය ඉල්ලගෙන. දියණියත් එක්ක තනි වුණු වේදනාව යටපත් කරගන්න මාලනි මව්පිය උරුමයෙන් තමන්ට ලැබුණු මහගෙදර වගේම අක්කර ගණනක පොල්වත්තත් නන්දනගේ තාත්තට බලා කියා ගන්න බාර කරලා කොළඹ ගියේ මීට අවුරුදු 12කට විතර උඩදී. තාත්තා ලෙඩ ඇඳට වැටුණට පස්සේ නන්දනේ මහගෙදර තමන්ගේ කරගෙන ජීවත් වෙන්න පුරුදු වුණා. මේ නැන්දගේ දේපල නන්දන තමන්ගේ කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙනවා. නැන්දා මේ දේපල තමන්ගේ එකම සහෝදරයාට බාර දීලා යන්නේ අවුරුදු 12කට විතර කලින්. මේත් එක්ක අපිට කතා කරන්න තියෙනවා දැන් ඉඩමක් සම්බන්ධ අයිතිය ඔප්පුවක් මගින් ලබා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියන කාරණේ අපි පැහැදිලි කරගන්න ඕනේ. මොකද දැන් මෙතනදී ඔප්පුවකින් ලියලා දීලා නෙමෙයි නැන්දා යන්නේ තමන්ගේ සහෝදරයාට, නන්දනගේ පියාට. හැබැයි ඔවුන් මේ පහුකාලීනව මේ ඉඩමේ ජීවත් වෙනවා. මේවත් පොල්ලවත්ත බලා කියා ගන්නවා, නිවස පරිහරණය කරනවා. ඒත් එක්ක ඉඩමක් සම්බන්ධව තියෙන අර ඔප්පුවකින් අයිතිය ලබා ගන්නවා කියන කාරණේ අපි පැහැදිලි කරගෙන නීතිඥතුමනි, මේ නන්දන දැන් ජීවත් වෙන තත්ත්වය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඔව්, නිශ්චල දේපලක් එහෙමත් නැත්නම් ඉඩමක් සම්බන්ධයෙන් අපි ඔප්පුවකින් අයිතිය ලබා ගන්නවයි කියලා කියන්නේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. අයිතිකාරයෙක්ට තියෙන්න පුළුවන් අයිතිවාසිකම් වර්ග දෙකයි. එකක් හිමිකම, අනිත් එක භුක්තිය. හිමිකමයි භුක්තියයි දෙකම තියෙන අයිතිකාරයෙක් ප්‍රභා අපි කියනවා සම්පූර්ණ අයිතිකාරයෙක් කියලා. එතකොට සාමාන්‍යයෙන් දේපල පැවරීමක් කරන්නේ තෑගි ඔප්පුවක් මගින් හරි විකිණුම් ඔප්පුවක් මගින් හරි කරනකොට නොතාරිස්වරයෙක් සහ සාක්ෂිකාරයෝ දෙන්නෙක් ඉස්සරහා සහතික කරනු ලබන ලේඛනයක් තමයි අපි ලියාපදිංචි කරන්නේ. එතකොට ඒකෙන් අපිට හොඳ අයිතියක් හම්බෙනවා, හොඳ හිමිකමක් හම්බෙනවා. හොඳයි, දැන් ඒත් එක්කම නීතිඥතුමනි අපිට කතා කරන්න පුළුවන් දැන් මේ නන්දනලාට තමන්ගේ නැන්දා කටවචනයෙන් තමයි මේ නිවස බාර දීලා ගිහිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් දැන් අපි සාමාන්‍යයෙන් නිවසක් කුලියට දෙනකොට වදු පදනමකින් එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයකින් යම් බිවිසුමක් අත්සන් කරලා ලබා දෙනවා. නමුත් එහෙම දෙයක් කළා නෙමෙයි මේ නැන්දා කටවචනයට නිවස බාර දීලා යන්නේ. සාමාන්‍යයෙන් විකුරුම්කරුවෙක් ඉඩමක භුක්තිය ගැනුම්කරුවෙකුට බාර දෙන්නේ කොහොමද? අපි ඒ ගැන පැහැදිලි කරගන්න ඕනේ. ඒත් එක්කම මේ නන්දනලාගේ වටපිටාවත් අපි පැහැදිලි කරගමු. ඔව්, අපි දැන් ඉඩමක
ඉඩමක භුක්තිය බාරදීම සිද්ධ කරන්නේ ඔප්පුවක් මගින් ඉඩමක් පවරනකොට විකිණුම්කරු විසින් ගැනුම්කරුට නැත්නම් බදු දීමනාකරු විසින් බදු ගැනුම්කරුට ඔප්පුව බාර දෙනවා. ඔප්පුව බාර දෙන එකෙන් පෙන්නුම් කරනවා ඉඩමේ භුක්තිය බාර දීම. දැන් අපි සාමාන්‍යයෙන් වාහනයක් බාර දෙනවා නම් අපි යතුරු බාර දෙන්නේ. ඒ වගේ අපි ඔප්පුව තමයි බාර දෙන්නේ. නමුත් මෙතෙන්දි නන්දනට වෙලා තියෙන්නේ නන්දනට ඔප්පුවකින් අයිතියක් දීලා නැහැ. ඔප්පුවකින් බාර දීමක් කළා නැහැ. කටවචනෙන් බාර කිරීමක් තමයි කළා තියෙන්නේ. එතකොට මේ කටවචනෙන් බාර කිරීම කියන එක අපි දැන් ගැටලු සහගත තත්ත්වයක් හමුවේදී පෙන්න ගන්න විදිහක් නැහැ. ඒක අවාසි සහගතයි ඉඩමේ අයිතිකාරයට. කටවචනින් බාරදීම. දැන් අපි අහලා තියෙනවා මේ නීතිජතුමියනි මේ සාමාන්‍යයෙන් පොදු මහජනතාව අතර විශ්වාසයක් තියෙනවා මේ සාමාන්‍යයෙන් ඉඩමක් දේපලක් බදු දෙනකොට මේ එහෙමත් නැත්නම් කුලී පදනමෙන් කෙනෙක්ට කුලියට දෙද්දී වසර 5කට වඩා එකම පුද්ගලයාට මේ දේ දෙන්න එපා. එහෙම වුණොත් එහෙම ඒක දීර්ඝකාලීනව සමහරට ඉදිරියේදී නීතිමය ගැටලුවක් කරා යොමු වෙන්න පුළුවන් මාතෘකාවක් කියලා. එහෙම ඒ සත්‍යතාවයක් තියෙනවද? ප්‍රබාතරම දැන් ඉතින්දී අපේ නීතිඥතුමන් ඉතා පැහැදිලිව සඳහන් කළ ආකාරයටම මෙතන ප්‍රශ්න සහගත වෙන නෛතික තත්ත්වේ වන්නේ ඉඩමේ සැබෑ අයිතිකරු කවුද කියන ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර. අපි දැන් බදු ඔප්පුවක් නැත්නම් කුලී පදනම් මත හෝ යම්කිසි ආකාරයකට ගිවිසුමකට එළඹෙනවා නම් යම්කිසි පාර්ශවයකට තමන්ට අයිති දේපල යම්කිසි කාල සීමාවක් සඳහා ලබා දෙනවා නම් භුක්තිය සඳහා එයින් අනිවාර්යම පිළිගන්නවා මේ අදාළ දේපලට නියම අයිතිකරුවෙක් හිමිකරුවෙක් ලියාපදිංචි හිමිකරුවෙක් ඉන්නවා කියන කාරණය. මොකද අපි මේ බදු ඔප්පුවක් පැහැදිලිව අධ්‍යයනය කළොත් ප්‍රභා අපිට දැක ගන්නට පුළුවන් මෙන්න මේ පාර්ශවයට මෙන්න මේ කියන ලියාපදිංචි ලේඛන හරහා මේ කියන අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛනගතව ලියාපදිංචි වුණු හිමිකමක් තිබෙනවා. අන්න ඒ අයිතිය තමයි බදු ගිවිසුමක් හරහා ලබා දෙන්නේ කියන කාරණාව. දැන් එහිදී ඔබතුමිය අහපු ප්‍රශ්නය ඇත්තටම ඒට කාල සීමාව තීරණය කිරීමේ අදාළ පාර්ශව දෙකට බාර කාර්යයක්. ඔවුන් කැමති නම් වසරකට වෙන්නත් පුළුවන්. නොවේසනම් වසර 5කට 10කට වසර 50කට 100කට වුණත් මේ බදු ගිවිසුම බලංගු කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ඒන් අදහස් වන්නේ නැහැ කිසිම ආකාරයකට මේ කාලයාගේ ඇවෑමෙන් ඒ බදු ගැනුම්කරුට මේ කියන දේපල අයිති වෙනවා කියන අදහසක් එහි නැහැ. මොකද අපි පැහැදිලි කරගත යුතු කාරණාව තමයි ශ්‍රී ලංකා ජනතාව විශේෂයෙන් මේ සම්බන්ධයෙන් නෛතික ගැටලු මතුවන නිසාම ප්‍රභා බදු ගිවිසුමක් යම්කිසි එකඟතාවයක් ලියකියවිල්ලක් මගින් ලබා ගත්තා නම් ඒ හරහා අප ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ කියන දේපලට බොහෝ විට නිශ්චල දේපලක් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඒට නියම අයිතිකරුවෙක් සිටිනවා යම්කිසි කාල වකවානුවකට විතරයි මේ අවසර ලත් පාර්ශවයක් කුලී පදනම් මත හෝ බදු පදනම් මත ඒ අදාළ දේපල භුක්ති විඳින්නේ කියන කාරණාව. ඒ කියන්නේ ලියවිල්ලක් තිබෙනවා නම් ඉඩම හෝ ඒ දේපලේ හිමිකරුවා සතුව අනිත් කෙන පාර්ශ්වයත් සමග යම් එකඟතාවයකට පැමිණලා යම් කාල සීමාවක් නිශ්චිත කාලයක් සටහන් කළා ඒ කාලය අවුරුදු 100ක් වුණත් ගැටලුවක් නැහැ ඉඩම් හිමි පාර්ශ්වයට. පැහැදිලිව. ඒත් එක්කම දැනගන්න කැමති නීතිඥවරයන් සමහර වෙලාවට බොහෝ දවිය පුරුදු වෙලා ඉන්නවා නීතිඥවරයෙක් වෙත ගිහිල්ලා ඔය කියන විදිහට ඒකඟතාවය පිළිබඳව විස්තර සටහන් කරලා බදු ඔප්පුවක් මගින් හෝ ඒ දේපල පවරාගෙන ඒකඟතාවයකට එන එක අපිට බැරිද? මුද්දරයක් කොට අත්සන් කරලා ඒ නෛතික භාවයේ ලබා ගන්න බැරිද? සාමාන්‍ය ලියුමක් ලියලා මුද්දරයක් උඩ අත්සන් කරලා එහෙකේ බලඟු භාවයක් තියෙනවා නීතිඥවරයෙක් වෙත යනවට වඩා. ඒක හොඳ ප්‍රශ්නයක් ප්‍රභා. මොකද වර්තමානයේ බොහෝ අවස්ථාවලදී වැඩි මුදලක් ගත වීම වියදම් වීම හින්දා මිනිස්සු සාමාන්‍ය ලේඛනයක් සටහන් කරලා මේ ගිවිසුම් වලට එකඟතාවයන් වලට ඇතුළත් වෙනවා. වාචික එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. තියෙන එකම දේ තමයි මේ වංචා වැළැක්වීමේ ආඥා පනත කියනවා. දැන් ඉඩමක් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් වෙනකොට ඒක නොතාරිස්වරයෙක් ඉස්සරහා සහතික කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට සාමාන්‍ය විදිහට අපි කරන්නේ අර මුද්දර ගාස්තු යන එක වළක්ව ගන්න නිකම් පොඩි සටහනක් දාලා ඉවර වෙලා එකඟ වෙනවා. ඒක අධිකරණ කටයුත්තකට ගියොත් එහෙම යම් අවස්ථාවක පොඩි අපහසුතාවයක් තියෙනවා ඒක ඔප්පු කරගන්න. ඒක තමයි එතන තියෙන හානිකර තත්ත්වය. ඒ කියන්නේ ඉඩම් හිමියට තමයි ඒක අවාසිය වෙන්නේ. ඒක නිසි පරිදි යා ලේඛනේ හදලා නැහැ. යම් අවස්ථාවකදී අපිට අධිකරණ කටයුත්තකින් දැන් අපිට ඉන්ජන්ක්ෂන් තහනමක් කරගන්න පුළුවන් අවස්ථාවක් කියමු. දැන් එතකොට ඒකට බැරි වෙනවා පෙන්න ගන්න තමන්ගේ තියෙන නෛතික පසුබිම මේ නිසි පරිදි සිද්ධ කරලා තියෙනවායි කියලා.
හොඳයි දැන් නන්දනලගේ කතාවට අපි ආපහු ගියොත් නීතිතුමනි දැන් නන්දන තමන්ගේ පියාත් එක්ක නන්දගේ දේපලේ ජීවත් වෙන අවුරුදු 12ක් ඒත් එක්ක නන්දන කියනවා භුක්තියට සවිවීමක් සිද්ධ වෙලා තියෙනවා මේ භුක්තියට සවිවීම කියලා කියන්නේ මොකද දැන් මේ වගේ අර දේපලක කටවචනෙන් රැඳී ඉන්න පාර්ශව කියන අපිට කාලාවරෝධ නීතිය යටතේ අපිට මේ දේපල අයිති කරගන්න පුළුවන් කියලා දැන් නන්දනත් හිතාගෙන ඉන්නේ එහෙම ඒත් එක්ක මොකද්ද මේ භුක්තියට සවිවීම කියලා කියන්නේ කියලා අපි පැහැදිලි කරගමු ඔව් එතෙන්දි ප්‍රභා ඇත්තටම අපි අවධානය යොමු කරන්නට සිදුවනවා අපිට වර්ෂ 1800 එකේ අංක 22 දරන කාලාවරෝධී ආඥාපනත. දැන් මේ වර්ෂයත් එක්කම ඔබට වැටහෙනවා මේ ඉතා පරිණි නීතිමේ තත්වයක් වරින් වර සංශෝධන ඉදිරිපත් වෙලා තිබෙනවා 2016 දක්වාම. නමුත් මේ මූලික නෛතික තත්වයේ ආකාරයෙන් පවතිනවා. විශේෂයෙන් මෙහිදී අවධාරණය කරන කාරණාව තමයි අප පැහැදිලිවම අවබෝධ කරගත යුත්තේ. ප්‍රභා ඒ කියන ආඥාපනති මේ කාලාවරෝධී ආඥාපනති තුන්වන වගන්තියේ විශේෂයෙන් දක්වනවා මේ කාරණාව නිශ්චල දේපලක් සම්බන්ධයෙන්. වසර 10ක කාල සීමාවක් අඛණ්ඩවත් නිර්බාධිතවත් නිර්වුල්වත් යම්කිසි දේපලක් භුක්ති විඳිනවා නම් යම් පාර්ශවයක් එහිදී එම පුද්ගලයාට හැකියාවක් තිබෙනවා මේ කාලවරෝදී අයිතිය කියන නෛතික තත්වය හරහා අධිකරණයක් හරහා ඒ කියන දේපලට අයිතිවාසිකමක් ලබා ගන්න. මම කෙටියෙන් තවදුරටත් පැහැදිලි කරන්නම්. මේ තත්ත්වය ඇතර මේ වගන්තිය තුළ මේ ඉංග්‍රීසියෙන් සඳහන් වන්නේ uninterrupted undisturbed. Undisturbed කියන කාරණේ uninterrupted කියන කාරණය මේ භුක්තිය කියන කාරණාවේ තියෙන්න ඕනේ කියන එක. ඒක අපි සිංහලට පරිවර්තනය කරනවා නිර්වුල්. නිර්බාධිත. ඒ කියන්නේ කිසිඳු පාර්ශවයක් මේ Taman භුක්ති විඳින දේපලට බාධා කරන්නට මේ කියන වසර 10ක කාලය තුළ පැමිණ නොසිටිය යුතුයි. ඒ වසර 10 කියන කාරණාව අඛණ්ඩ වසර 10ක් විය යුතුයි කියන කාරණාවත් ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. ඒකින් අදහස් කරන්නේ ප්‍රභා ඇත්තටම මේ වසර 10ක කාලය තුල අපි හිතමු වසර 6කින් 7කින් ඒ අදාළ අයිතිවාසිකම් කියපු හිමිකම් ඔප්පුව සහිත පුද්ගලයා පැමිණිලා යම්කිසි නිරීක්ෂණ කටයුත්තක් කරනවා නම් නිවසේ අලුත් වැඩියාවක් කරනවා නම් නිවසේ තියෙන අපි හිතමු පොල් ගහකින් පොල් ගෙඩියක් හරි කඩාගෙන යනවා නම් ඉන් අදහස් වන්නේ අයිතිවාසිකම කියපු ඒ පුද්ගලයා අයිතිය තියෙන පුද්ගලයා තව දුරටත් ඒ අදාළ දේපල සම්බන්ධයෙන් යම්කිසි බලාපොරොත්තුවකින් සිටිනවා කියන කාරණාව. ඔහු ඇය දේපල අතහැර ගිහිල්ලා නැහැ. ඒ නිසා වෙන්නේ අඛණ්ඩ වසර 10 තහවුරු කිරීම සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ වගකීම මේ කාලාවරෝධී අයිතිය කියන නෛතික කාරණේ හරහා අයිතිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයා මැනවින් තහවුරු කරය යුතු කාරණයක් ලෙස හඳුන්වා දෙන්නට ඕනි. ඒත් එක්කම දැන් මේ කාලාවරෝධයෙන් දේපලක් අයිති කරගන්න හදන පුත්කලෙක් සම්පූර්ණ කරන්න ඕන ඔය කාල සීමාව පමණමද? එතනින් එහාට තව දේවල් තියෙනවද සම්පූර්ණ කරගන්න? ඔව් ඒක තමයි වැදගත් ප්‍රශ්නයක්. දැන් මේ අපේ කතාවේදී අපිට හමු වෙන කථානායකයා නන්දන. දැන් ඔහු කියන්නට අදහස් කරගෙන සිටින්නේ Taman වසර 12ක් පමණ කාලයක් මේ කියන දේපලට අයිතිවාසිකම් කියනවා කියන කාරණේ. හිදී ඔහු විශේෂයෙන් සඳහන් කරන්නට බලාපොරොත්තුවෙන් සිටින කාරණාව තමයි ප්‍රභා Tamanගේ පියාට මේ කියන දේපල ලැබිලා තිබෙනවා මීට වසර 8කට පමණ පෙර කාලයක. ඉන්පසු Taman තමයි මේ ගෙදර වැඩ කටයුතු බලා කියාගත්තේ අලුත් වැඩියා කරන කටයුතු ඒ වගේම ගෙදර වත්තිහි බගා කරන කටයුතු වගේ කාරණාවලට එළඹෙනවා. දැන් එහිදී මේ නන්දන යම්කිසි හැකියාවක් පවතින නන්දන කියන පුද්ගලයාට ඒ Taman වියදම් කරපු අපි හිතමු වගාවන් සඳහා වියදම් කරපු ඒ අදාළ ලියකියවිලි යනාදී සාක්ෂි එකතු කරගෙන මේ කාරණාව ඔප්පු කරන්නට ඉදිරිපත් වෙන්න. නමුත් මා පෙර සඳහන් කළ ආකාරයටම ඔහුට අවශ්‍ය වෙනවා ඔහුට සිද්ධ වෙනවා අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා අඛණ්ඩව වසර 10ක් කිසිදු පාර්ශවයක බලපෑමකින් තොරව Taman මේ දේපල භුක්ති විඳා කියන කාරණාව ඔප්පු කරන්නට. දැන් එතෙන්දී මේ මම නැවතත් සඳහන් කරන්නේ ඒ අඛණ්ඩව සහ නිර්වුල්ව නිදහස්ව බාධාවකින් තොරව කියන කාරණාව ඔප්පු කරන්නට මේ පුද්ගලයාට සිද්ධ වෙනවා සාක්ෂි ගොනු කරගන්නට. එතෙන්දී අපි පැහැදිලිවම මේ අධිකරණයේ බලාපොරොත්තු වෙනවා මේ හිමිකම් ඔප්පුවකින් ඒ අදාළ දේපලට අයිතිය කියන පුද්ගලයාගේ අයිතිවාසිකමට ප්‍රතිවිරුද්ධව යන අයිතියක්. ඔහුගේ හෝ ඇයගේ අයිතියට ප්‍රතිවිරුද්ධව යා යුතුයි මේ කාලාවරෝධී අයිතිය. ඔන්න ওই නෛතික தத்துவය තමයි මේ කාලාවරෝධී අයිතිය කියන කාරණාවෙන් මේ කාලාවරෝධී ආඥාපනති විශේෂයෙන්ම විස්තර කරලා තියෙන්නේ. තවදුරටත් මේකට යම් දෙයක් එකතු කරවත් අපේ නීතිඥතුමිය කිව්වා වගේ මේක සරලව කියනවා නම් ප්‍රභා මේ කවුරු හරි මිනිස්සෙක් තමන්ගේ අයිතිය මත නිදාගත්තොත් නීතියෙන් ඒ අයිතිය තහවුරු කරලා දෙන්නේ නැහැ.
එතකොට නියම අයිතිකාරයෙක් ඉන්නවා නම් ඉදමකට දීපලකට නිශ්චල දීපලකට එයාගේ වගකීම තමයි එයා ඒ දීපලේ තමන්ගේ අයිතිය තහවුරු කරගන්න එක. එයා එයාගේ අයිතිය මත වසර 10ක් නිදාගත්තොත් 10 වසර ඉවර වෙලා ඊළඟ දවසේ ඉර පායන්නේ අර ඒකේ භුක්තියේ ඉන්න මිනිහට හිමිකම ලබා දීගෙන. ඒක හින්දා අයිතිකාරයා නිදාගත්තොත් විතරයි මේ අයිතිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අයිතිය ගන්න බෑ. දැන් අපි දවසක් බලා කියා ගන්න නීතිචිතුමනි, අපි හිතමු කෙනෙක් විදේශගත වෙනවා, එමත් නැත්නම් දුර බැහැරක පදිංචියකට යනවා. එහෙම අවස්ථාවකදී කෙනෙක්ට නිවසක් බලා ගන්න කියලා බාර දීලා ඒ පිරිසිදු කිරීම කටයුතු කරගෙන ඒ දේවල් කරගෙන ඉන්න කියලා කෙනෙක්ට යම් වැටුපකුත් ගෙවලා අපි නවත්තලා ගියොත් ඒ කෙනාට පුළුවන් වෙයිද මේකට හිමිකම් කියන්න? ඔව්, දැන් යම් කිසි තැනෙක් තව කෙනෙක්ට භුක්තිය බාර දීලා යනවායි කියලා කියන්නේ එයා කැමැත්තෙන් දෙන්නේ. එතකොට මෙතන තියෙනවා මේ කාලාවරෝධී අයිතිය කියන කෙනා ප්‍රබහ මේ ඇඩ්වර්ස් පොසිෂන් එකක් තහවුරු කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ භුක්තියක්. ඒ කියන්නේ එයා කිසිම වෙලාවක පිළිගන්න බෑ වෙනත් කෙනෙක්ගේ අයිතියක් මේ ඊඩමට තියෙනවායි කියලා. එයා පිළිගන්න පළවෙනි වතාවේ අර කාලාවරෝධයේ ඛණ්ඩනය වෙනවා. එයා පිළිගත්තොත් එහෙම එයා ඒ පිටරට ගියපු එක්කෙනා එයාට ඇවිල් ඉවර වෙලා එයාට සල්ලි දෙනවා නම්, ඉඩම් බලාගන්න දෙනවා නම්, වැටුපක් ගෙවනවා නම්, දැන් මගේ ඉඩම මම බලාගන්නවට කවුරුවත් මට වැටුපක් ගෙවන්නේ නැහැ නේ ප්‍රභා. එතකොට මගේ ඉඩමේ මම ගෙයක් හදනවා නම්, මොනවා හරි හදනවා නම්, මම තව මිනිස්සෙක්ගෙන් අවසර ගන්න නැහැ නේ, නීත්‍යානුකූල අවසර ගන්නවා නම් ඇරෙන්න. එතකොට අන්න ඒ විදිහට අවසර ගැනීමක් හෝ යම් ඒ ඉඩම සම්බන්ධයෙන් යම් වෙනත් තැනැත්තෙකුගේ අනසකට යටත් වෙච්ච මොහොතේ අර අවුරුදු 10 ඛණ්ඩනය වෙනවා. එතකොට දැන් රට ගියොත් විදේශගත වුණොත් එහෙම බාර දීලා ගියොත් අවසරලාභී භුක්තියේ ඉන්නේ. එතකොට ඒක ප්‍රතිවිරුද්ධ භුක්තියක් නැහැ. ඊළඟ කාරණාව අපි හිතමුකෝ මම කාටවත් නොකිය මගේ ඉඩම තියලා මම රට යනවා. වෙන කවුරු හරි පුද්ගලෙක් ඇවිල්ලා මේකේ පදිංචි වෙනවා. එයා පදිංචි වෙලා අවුරුදු 10 ඉන්නවා මගේ වගේ. එයා කිසි කෙනෙක්ට යටත් වෙන්නේ නැහැ. එයා තමන් ගියක් හදාගෙන කෙහෙල් පැල වවාගෙන එයා ඉන්නවා. හැබැයි අර රට ගිහිල්ලා ආපු පුද්ගලයා මේ සිද්ධිය දැනගන්නකම්, එහෙම නැත්නම් ආපහු රට ගිහිල්ලා ආපු දිනේ ඉඳලා තමයි අවුරුදු 10 පටන් ගන්න. එතකොට අවුරුදු 10 ඒ රට ගියපු කෙනෙක්ගේ දේපලක් සම්බන්ධයෙන් කාලාවරෝධය කරන්න නම් වසර 30කට අධික කාලයක් එයා එතන ඉන්න ඕනේ. එතකොට රට ගියපු පුද්ගලයෙක්, විදේශගත වෙච්ච පුද්ගලයෙක් තමන්ගේ ඉඩම මත තමන්ගේ අයිතිය මත වසර 30ක් නිදාගත්තොත් තමයි එයාට ඒ අයිතිය නැතුව යන්නේ. එහෙම නැත්නම් එයාගේ අයිතිය තියෙනවා. හඳයි, නීතිය ඇතුලේ අපි නොදන්න කාරණා මේ විදිහට ඉස්මතු වෙද්දී බොහෝ වෙලාවට මේ අපිටත් මිනිස්සු විදිහට අපේ තියෙන යහ සිතුම් පැතුම් එක්ක ජීවත් වෙනවා නම් මේ වගේ ගැටලු අවම කරගන්න පුළුවන්, වටපිටාවක් ගොඩනගා ගන්න පුළුවන් කියලා සිතපත් වෙනවා. මොකද අනුන්ගේ දේවල් වලට ලෝභකම් කරන එක මිනිස්සු විදිහට එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට පුළුවන් නම් හොඳින් ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න අනිත් අයත් එක්ක ඒ වෙනුවෙන් අවශ්‍ය වටපිටාව ගොඩනගා ගන්න. නීතියේ තියෙන පිටිවහල කොයි වගේද ඒ පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. 01 1256 10 10 කියන දුරකථන මාර්ගයක් අපිට විවෘත කරනවා. අපි කතා කරන මාතෘකාවත් එක්ක ඔබට තියෙන ගැටලු අපිට යොමු කරන්න පුළුවන්. පුංචි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබ මුණ ගැහෙනවා ජීවිතය කියවන්න නීතියත් එක්ක. ජීවිතය කියවමු නීතියයි ඔබයි නවලිය පුවත්පතත් එකතු වෙලා අපි ඔබට වෙනුවෙන් ගෙන එන මේ විශේෂාංගේ අපි කතා කරමින් ඉන්නේ. කාලාවරෝධ නීතිය සම්බන්ධයෙන් කෙනෙක්ගේ වෙන කෙනෙක්ගේ දේපලක් තමන් හිමි කරගනිද්දී ඒ සඳහා බලපාන නීතිමය තත්ත්වය සහ ඒ ඉඩම් හිමියාට නීතිය රැකවරණ කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ මේ පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. ඒ අතර අපේ කතාවේ අද ඉන්න කතානායකයා නන්දන. නන්දන තමන්ගේ නැන්දගේ දේපල භුක්ති විඳිනවා. මේ වෙද්දි නන්දනගේ පියාට නැන්ද දේපල බාර දීලා අවුරුදු 12ක් වෙනවා. ඒත් එක්ක නැන්දගේ දේපල නන්දන බාරගෙන කටයුතු කරනවා. දැන් පියාගේ මිය යාමත් එක්ක වසර 4ක කාලයක් නන්දනට හැකියාව ලැබෙනවා මේ තාත්තගෙන් පස්සේ මේ දේපල භුක්ති විඳින්න. මෙහිදී නන්දනගේ නැන්ද දැන් නන්දනට විරුද්ධව නඩුවක් පවරද්දී නීතිජතුමාට කියනවා, දැන් නීතිජතුමා කියන වසර 10ක් අඛණ්ඩව හිටියොත් තමයි මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ, එහෙම නොහිටියනම් ගැටලුවක් නැහැ, ඔබට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. හැබැයි නැන්ද කියනවා එහෙම නැහැ, නන්දන ජීවත් වුණේ මෙතන අවුරුදු 4යි කියලා. හැබැයි නන්දන කියනවා මං තාත්තත් එක්ක ජීවත් වෙච්ච සම්පූර්ණ කාලය ගණනය කරද්දී අවුරුදු 12ක් එතන හැදෙනවා කියලා. දැන් මෙතනදී අපිට පුළුවන් අර නන්දනගේ පියා මිය යන පෙර ජීවත් වුණු කාලයත් එක්ක ගණනය කරලා මේ කාලාවරෝධය සම්බන්ධයෙන් යම් නඩුවක් පවරනකොට ඒ දේපල හිමිකාරීත්වය අත්පත් කරගන්න, අර තමන්ගේ ඥාතිත්වය දන්න පුද්ගලයා ජීවත් වුණු කාලය එකතු කරගන්න. ඔව්, එතෙන්දී ප්‍රභා මම කලින් සඳහන් කළ ආකාරයටම මේ වසර 10ක කියන කාලේ තමයි මේ ලංකාවේ නෛතික පද්ධතිය තුළ
හඳුන්වා දී තිබෙන කාලේ මේක ඇත්තටම රටෙන් රටට මේ නීතිමය තත්ත්වය යම් ආකාරයකට වෙනස් වෙනවා. මේ වසර කාලය අපිට ගත්තොත් එංගලන්තයේ මේ නීති තත්ත්වය වෙනස් අවුරුදු 20ක් දක්වා දීර්ඝ වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ නෛතික පද්ධතිය තුළ අප හඳුනාගෙන තිබෙන්නේ මේ කාලාවරෝධී අයිතිය සටහන් කරන්නට වසර 10ක කාලයක් අඛණ්ඩව සම්පූර්ණ කළ යුතුයි කියන කාරණය. දැන් එහිදී ඔබ මතු කළ ප්‍රශ්නය මේ නන්දනගේ පියාට තමයි මේ ඇය මං හිතන්නේ ඔහුගේ සහෝදරිය විසින්නේ ඔබ සඳහන් කළ මාලිනිය කියන තැනැත්තිය විසින් දේපළ ලැබෙන්නේ. ඒ වසර 8ක කාලයක් මේ පියා නන්දනගේ පියා කියන පුද්ගලයා මේ අදාළ දේපළ භුක්ති විඳිනවා. ඉන් පසුව පුතාට තමයි මේ දේපළ භුක්ති විඳින්නට අවස්ථාව ලැබෙන්නේ. ඉන් අදහස් කරන්නේ පැවරීමක් සිදු කරලා තිබෙනවා කියලා භුක්තිය පමණක් මේ පියාගෙන් පුතාට මාරු වෙනවා. එතෙන්දී අපි පැහැදිලිවම සඳහන් කරන්න ඕන නීතිය යම්කිසි ආකාරයකට නම්ශීලීත්වයකින් මේ භුක්ති විඳින පුද්ගලයා දෙස අවධානය යොමු කළා තිබෙනවා ප්‍රභා. නීතිය සඳහන් කරනවා ඒ පෙර භුක්තියේ සිටි පුද්ගලයා ගත කළ කාලය වර්තමානයේ භුක්ති විඳින පුද්ගලයාට ඈදාගෙන ඒ සම්පූර්ණ වසර කාලය ගණනය කිරීමේ හැකියාවක් නිදහසක් නීතිය මගින් ලබා දී තිබෙනවා කියන කාරණය. නමුත් එහිදී පැහැදිලි කරගත යුතු කාරණාව තමයි අපි දැන් ඔය කියන වසර 8 අවසන් වෙලා අපි හිතමු මාලිනී කියන තැනැත්තිය නැවතත් මේ නිවසට පැමිණලා තිබෙනවා කියලා යම් ආකාරයකින්. එවන් අවස්ථාවක නන්දන මේ පියාගෙන් ඒ භුක්තිය බාරගත්තත් ඒ අර අඛණ්ඩ වසර 10 කියන කාරණාව සම්පූර්ණ කළ කිරීමේ නොහැකියාවක් සිදු වෙනවා. ඒ නිසා ඒ පෙර භුක්තිය විඳි තැනැත්තාගෙන් වර්තමානයේ භුක්තිය විඳින තැනැත්තාට ඒ භුක්තිය හුවමාරු වුණත් එහිදී වසර 10 අඛණ්ඩව සාක්ෂි සහිතව අධිකරණයේ ඉදිරියේ සනාථ කළ යුතුයි කියන කාරණාව අවධානය කරන්න සිදු වෙනවා. හොඳයි, ඒත් එක්කම දැන් ওই වසර 10ක කාලය ගණනය කරගද්දී නඩුව සඳහා ගත වෙන කාලයත් ගණනය වෙනවද කියන කාරණේ අපි කතා කරන්න අවශ්‍යයි. ඊට කලින් අපිට ඇමතුමක් ලැබෙනවා. ඇමතුමත් අපි සම්බන්ධ කරගන්න සූදානම්. අයිබෝන් දුරකථනයෙන් අපිව අමතන ඔබට අපි කතා කරන්න ඔබේ ගැටළු ඔබට යොමු කරන්න පුළුවන්. අයිබෝන්, හලෝ. ඔව්, කතා කරන්න අපිට ඇහෙනවා ඔබ පැහැදිලිව. ඉතින් මුලින්ම මම කතා කරන්න ඕනේ. ඔව්, කතා කරන්න. මගේ ඉඳම මගේ මහත්තයාට මටයි තියෙන්නේ. මේ මහත්තයාගෙන් දැන් අයින් වෙලා අවුරුදු 12ක් වෙනවා. මහත්තයා ඉඳමේ කොටසක් දැන් ලීකුණා තියෙනවා ගේට් එක. හලෝ. ඔව්, ඇහෙනවා අපිට ඔබ පැහැදිලිව ඔබේ ගැටළු යොමු කරන්න පුළුවන්. ගේට් එක ලීකුණා තියෙනවා. කොටසක් මට ඉතුරු කරලා ප්‍රොජෙක්ට් 32ක් තියෙනවා. 32ෙන් 16ක් යා ලීකුණා තියෙනවා. මගේ අනුදැනුම මුකුත් නැතුව එහෙම පුළුවන්ද කියලා අහන්නේ මේ නීතිඥතුමනි. ඔව්, දැන් ඔබේ ප්‍රශ්නේ වෙන්නේ ඔබේ ස්වාමි පුරුෂයා විසින් ඔබට අයත් දේපලක් විකුණුවා කියන එක. දෙදෙනාටම අයිති දේපලක් විකුණුවා කියන එක. දැන් මෙතෙන්දී දේපල දෙදෙනාටම අයිති නම් ඒ දේපලේ ස්වාමි පුරුෂයාට විකුණන්න පුළුවන්. ස්වාමි පුරුෂයාට අයිති, එයාට දැන් ඔප්පුවකින් දේපල ලැබිලා තියෙනවා නම් එයා ඔප්පුවක් ලියලා බිරිඳගේ කොටස පවරන්න බෑ. එහෙම නැත්නම් මේක ස්වාමි පුරුෂයා බිරිඳ නොවුනත් තමන්ට තියෙන අයිතිය තමයි පවරන්න පුළුවන්. තමන්ට නැති අයිතියක් නීතියේ පවරන්න බෑ. අපි කියනවා නිමෝඩා කොඩ් නොන් හබිට් කියලා. දැන් තමන් ගාව තියෙනවා නම් යම් කිසි අයිතියක්, ඒ කියන්නේ තමන්ට තියෙන දේපල ඔප්පුවකින් තමන්ට ලැබුණා නම් යම් අයිතියක්, ඒ ටික විතරයි පවරන්න පුළුවන්. ඒතකොට මෙතුමියට බය වෙන්න දෙයක් නැහැ. මෙතුමියගේ අයිතිය නීත්‍යානුකූලව පැවරීමේ හැකියාවක් නැහැ ස්වාමි පුරුෂයාට. එහෙම වුණාම දැන් මේ ඇත්තටම ඉඩම විකුණලා කොටසක් කියලා ඇයි කියන්නේ? එහෙම වුණාම ඒ ඉඩම දේපල මිලදී ගන්න පාර්ශ්වයට මොකද සිද්ධ වෙන්නේ? දේපල මිලදී ගන්න පාර්ශ්වයට අයිතියක් ලැබිලා නැහැ. දේපල මිලදී ගත්ත පාර්ශ්වයට පුළුවන් එයාගේ, එයා අර ස්වාමි පුරුෂයාගේ කොටසට වැඩි කොටසක් ඇතුළත් කරලා එයා විකුණලා තියෙනවා නම් එතකොට එයාට ලැබිලා තියෙන ඉඩම ගෙවපු ප්‍රතිෂ්ඨාවට වඩා, ගෙවපු මුදලට වඩා අඩුයිනේ වටිනාකම ඉඩමේ. ඒ සම්බන්ධයෙන් එයාට නඩු පැවරීමක් කරන්න පුළුවන් අයිති නැති කොටසක් එයාට විකුණුවයි කියලා. හොඳයි, අපි ඇගේ ප්‍රශ්නෙට පිළිතුර ඒ ආකාරයෙන් ලැබෙනකොට අපි ඒ ප්‍රශ්නේ යොමු කරන්න පෙර ආතෝ මම මේ නීතිඥවරුන්ට යොමු කරපු ප්‍රශ්නේ තමයි දැන් මේ වසර 10ක කාලය ගණනය කරන්නේ කොහොමද, නඩුවට ගත වෙන කාලයත් එක්කද කියලා අපි ඒකනත් පැහැදිලි කරගමු. ඔව්, එතෙන්දී ප්‍රභා ඇත්තටම මේ නීතිය නැවතත් අපිට මතක් කර දෙන්න සිදුවන්නේ මේ අඛණ්ඩ වසර 10 කියන කාරණාව ඔප්පු කිරීමට තමන්ට හැකියාව තිබෙනවා කියන විශ්වසනීයත්වයත් එක්ක තමයි අධිකරණයට ආ යුත්තේ මේ අදාළ මේ කාලාවරෝධී අයිතියට හිමිකම් කීමට බලාපොරොත්තු වෙන තැනැත්තා.
එතෙන්දී අපි දන්නවා නඩු කටයුත්තකට යම් කිසි කාල සීමාවක් ගත වෙනවා. ඒ පැහැදිලිවම වසරක කාලයක් වෙන්නට පුළුවන්, ඊට වැඩි කාලයක් වෙන්නටත් පුළුවන්. දැන් එහිදී අවධාරණය කළ යුතු කාරණාව වන්නේ මේ අධිකරණ ක්‍රියාපටිපාටියට හෝ අපි හිතමු සමත මණ්ඩලයකින් විසඳවා ගන්නවා නම් මේ කාල සඳහා ගත වෙන කාලය හෝ මේ වසර 10ට ඇතුළත් වන්නේ නැහැ. ඉහිසේ කිරීමේ හැකියාවකුත් නැහැ. මොකද අප මේ නීතිය මගින් ප්‍රතිපාදන සකසා දී තිබෙන්නේ මේ භුක්තිය වසර 10ක් තුළ අඛණ්ඩව සිදුවිය යුතුයි කියන කාරණාව පැහැදිලි කරමින් මේ ස්ථාපනය කරමින්. දැන් එතෙන්දී ඒ වසර 10 ගණනය කරන්නේ භුක්තිය සිටීමේ වසර 10 සඳහා පමණයි. කිසිදු අධිකරණමය හෝ වෙනයම් මේ විසඳන කාර්ය සීමාවක් සඳහා ගතවන කාලය මේ වසර 10ට ඇතුළත් නොවනවා කියන කාරණේ පැහැදිලිවම සඳහන් කරන්නට ඕනි. එතකම නීතිජින්දමනි, දැන් අපි හිතමුකෝ කෙනෙක් යම් නඩුවක් මෙයට පවරලා ඒ යම් නඩුව පවරන පැමිණිලිකරු විසින් මේ නඩුව කාලයක් ගිහිල්ලා ඉල්ලා අස්කර ගන්නවා. එහෙම ඉල්ලා අස්කරගෙන නැවතත් අලුතින් නඩුවක් පැවරුවොත් අර පෙර නඩුවට ගත වෙච්ච කාලයත් එක්ක ඒ කාල සීමාවත් කාලාවරෝධ යටතේ ගණනය කරන්න පුළුවන්ද? කාලාවරෝධ නීති යටතේ ප්‍රභා වැදගත්ම දේ තමා වසර 10ක අඛණ්ඩ නිර්බාධිත ප්‍රතිවිරුද්ධ භුක්තියක් ස්ථාපනය කරන එක. ඒතර ඒ වසර 10 පළවෙනි නඩුව පවරන දිනයට වහාම පෙර වසර 10ක් විය යුතු නැහැ. ඊට ටික කාලයකට කලින් වසර 10ක් වෙන්නත් පුළුවන්. ඒතර මේක ඉල්ලීම කරන්න පුළුවන් කාලාවරෝධී අයිතිය නඩුවක පැමිණිලිකරුටත් කාලාවරෝධී අයිතිය ඉල්ලන්න පුළුවන්. මං කාලාවරෝධයෙන් අයිති කරගත්තා. නඩුවක විත්තිකාරයාටත් පුළුවන් කාලාවරෝධයෙන් අයිති කරගත්තා කියලා ඉල්ලන්න. එහෙමත් නැත්නම් නඩුවකට මැදි හත්තන පාර්ශවකරුවෙකුට බාහිර පාර්ශවකරුවෙකුට මෙන්න මේ පාර්ශවයන් තුනට පුළුවන් කාලාවරෝධී අයිතිය ඉල්ලන්න. ඔන්න පළවෙනි නඩුව ප්‍රබාහපු විදියට පළවෙනි නඩුව ඉල්ලා අස්කර ගත්තොත් එහෙම නැත්නම් පළවෙනි නඩුව නිෂ්ප්‍රභා වුණොත් යම් හේතුවක් මත අර වසර 10ක කාලයට පළවෙනි නඩුවට ගත වූ කාලය ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි නඩුව පටන් ගන්න වෙලාව වෙනකොට අර සම්පූර්ණ කාලය හිටපු සම්පූර්ණ වසර 10 හෝ ඊට පෙර සම්පූර්ණ කාලය ඇතුළත් වෙනවා වසර 10ට. හොඳයි, අපිට තවත් ඇමතුමක් ලැබෙනවා 0111 250 1610 කියන දුරකථන මාර්ගය ඔස්සේ. අපි කතා කරනවා ඇමතුම ඉන්න ඔබට. අයිබෝන්. අයිබෝන්. ඔව්, කතා කරන්න. මේ අපේට අත්තගේ ඉඩමක් තියෙනවා, මේ නඩුවක් දාලා නොබෙදූ ඉඩමක් බෙදාගන්න ඔප්පුව ගම්පා උසාවී. ඉතින් දැන් තාත්තා අවුරුදු 19කට ඉතර කලින් නැතුණා. ඊට පස්සේ අම්මා ඉදිරිපත් වුණා. අම්මාත් නැති වුණා. දැන් අවුරුදු 3කට කලින් දැන් මම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් දැන් මට ඉඩම ගැන කිසිම තේරුමක් නැහැ. වටපිට ගැන නෑ, දෑයු ගැන. ඉතින් මේක කල් යනවා මේ බෙදාගන්න මේ ඉවරයක් වෙන්නේ නැහැ. ඔව්, එතෙන්දී අපිට කරන්න අවශ්‍ය වෙන්නේ මෙතුමියට පිළිතුරු දෙන්න ඕන. දැන් මෙතුමියට අවබෝධයක් නැහැ. මොකද මීට පූර්ව මෙතුමියගේ පූර්වගාමියෙක් විසින් තමයි ප්‍රභා මේ නඩුව පවර්ලා තියෙන්නේ. එයාට ඉතා පැහැදිලිව පුළුවන් ඒ නීතිඥ මහත්තයා දැනට නඩුව කරන ඉල්ල ගන්න පුළුවන් නඩුවේ පැමිණිල්ල සහ නඩුවේ අනිකුත් පාර්ශ්වයන් විසින් ගොනු කරලා තියෙන ලේඛන. ඒ ලේඛන කියවුවහම ඔබට අවබෝධ වෙනවා මේ නඩුව මොන පදනම මතද පවර්ලා තියෙන්නේ, මොනවද මේ නඩුවේ ඇතුලේ ඉල්ලන්නේ කියලා. එතකොට තමුන්ට තේරෙනවා නම් ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමුන්ගේ විශාල දැනුමක් නැහැයි කියලා ඉවර වෙලා ඒ සම්බන්ධයෙන් ඔබගේ නීතිඥවරයා සමග සාකච්ඡා කරන එක තමයි වඩා සුදුසු. එතනින් එහාට දීර්ඝ විස්තරයක් කරන්න බැහැ මට. මොකද මේක පවතින නඩුවක් සම්බන්ධයෙන් අදහස් සුදහස් දැක්වීම සහ ඒ නඩුව වෙනත් නීතිඥ මහත්තයෙක්ගේ නඩුවක් ඒ සම්බන්ධයෙන් අදහස් සුදහස් දැක්වීම අපේ එච්චරම අපේ වෘත්ති ආචාර ධර්ම වලට එකඟ නොවන හිඳ. දැන් නීතිඥතුමනි, අපි අහලා තියෙන දෙයක් තමයි විශේෂයෙන් මේ කාලාවරෝධ නීතිය සම්බන්ධයෙන් වෙන නඩු එතකම ඉඩම් නඩු දීර්ඝකාලීනව දිවෙනවා කියලා. ඇයි එහෙම වෙන්නේ? ඔව්, ඒ වෙන්නේ ප්‍රභා දැන් නඩුවක් දීර්ඝකාලීනව අපි හිතමුකෝ දෙන්නෙක් යාළු වෙනවා කියලා. ඒ දෙන්නට කසාද බඳින්න ඕනේ නම් හෙට උදේටත් පුළුවන්. ඒ වගේ මේ දෙන්නට ඕනේ නම් නෑදෑයින්ට කියලා පෝරුව හදලා නැකත් බලලා දීර්ඝ කාලයක් තුල කරන්නත් පුළුවන්. එතකොට මේ පාර්ශවයන්ගේ දීර්ඝකාලීනව නඩුව යන්න හික්ම හේතුව තමයි මේ පාර්ශවයන් එකඟ නොවෙන එක. මේ යම් මේ කාරණා සම්බන්ධයෙන් එකඟ වෙනවා නම් නෛතික தත්ත්වය තමන් හොයලා බලනවා නම් අධිකරණයට අනවශ්‍ය සාක්ෂිකාරයෝ දැන් පාර්ශවකරුවන්ට අපි නීතිඥයෝ විදිහට කියනවා ප්‍රභා මේ සාක්ෂිකාරයෝ මේ කට්ටිය අවශ්‍ය නැහැ. නමුත් ඒගොල්ලෝ දැඩි ලෙස ඉල්ලීම් කරනවා නෑ, යාවම දාන්න ඕනේ, යාවම දාන්න ඕනේ, යාවම ගේන්න ඕනේ කියලා.
එතකොට මේ නඩු දීර්ඝ වශයෙන් ඇත් වෙනවා. එතකොට අපි ඇත්තටම වෘත්ති ආචාර ධර්ම වලට අනුව නීතිඥවරු විදියට ඒ අපේ උපදේශ පිළිපදින්නේ නැති සේවාදායකයෝ සම්බන්ධයෙන් අපේ වගකීම වෙන්නේ අපි මේ නඩුවෙන් ඉවත් වෙන එක. එතකොට අත්‍යවශ්‍ය සාක්ෂිකරුවන් විතරක් ඇතුළත් කරගත්තා නම් හරි මෑත කාලීනව සිවිල් නඩු විධාන සංග්‍රහයට 2017 ගෙනව අලුත් සංශෝධනයක්. ඒ සංශෝධනයෙන් කියනවා මේ නඩු විභාගයේ පටන් ගන්න ඉස්සෙල්ලා පූර්ව නඩු විභාගය කියලා එකක්. මෙතෙන්දි පොඩි සාකච්ඡාවක් කරනවා. මෙතෙන්දි කරුණු සලකලා බලනවා මේ නඩුවේ අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා. බලලා මේ නඩුවේ ඊට පස්සේ තමයි මේ නඩු කටයුතු පටන් ගන්න. එතෙන්දි මේ කාලේ ඉදිරියේදී ඔබට අඩු කර ගැනීමට හැකි වේවි. හොඳයි, ඒත් එක්කම නීතිඥතුමනි, අපි දැන් හිතමුකෝ කාලාවරෝධ සම්බන්ධ නඩුවක් සමත මණ්ඩලයකට යොමු වුණා කියලා. එහෙම යොමු වෙච්ච අවස්ථාවකත් ඔය අකණ්ඩව තමන් දේපල භුක්ති විඳි කාලයේ වසර 10 ගණනය කරද්දී ඔය සමත මණ්ඩලයේ ඉදිරිපත් වුණු කාලයත් ගණනය කරගන්න හැකියාවක් තියෙනවද? ඔව්, එතෙන්දි ප්‍රභා ඇත්තටම අපි දකිනවා දැන් මේ ඕනම ආරවුලක් සමත මණ්ඩලයකින් හෝ කිසියම් ආකාරයකට මේ බේරුම් කරගන්නට පුළුවන් නම් පාර්ශ්වයන් වඩා කැමැතිවන්නේ එවැනි විසඳුමකට තමයි. අපි දන්නවා මේ ඔබතුමිය කලින් අහපු ප්‍රශ්නයත් එක්කම සම්බන්ධයි. මේ අධිකරණ ක්‍රියාවලියට යම්කිසි කාල සීමාවක් ගත වෙනවා. මම දැන් නීතිඥතුමන් පැහැදිලිව සඳහන් කළා ඒක පාර්ශ්ව ගණනාවක අවශ්‍යතාවයක් තමයි අධිකරණයේ ඉස්සරහට ගෙනල්ලා මේ සාධාරණීකරණය කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් එතෙන්දී අධිකරණයට සිදුවනවා සියලුම පාර්ශ්වයන් දෙස එකම දෘෂ්ටි කෝණයකින් බලන්නට හැමදෙනාටම එක ඉඩ ප්‍රස්තාවක් ලබා දෙන්නට ඔවුන්ගේ තත්වය අධිකරණයේ ඉස්සරහ පැහැදිලි කරන්නට. දැන් ඒ නිසාම අපි දකිනවා බොහෝ විට මේ පොලිසිය හරහා මේ ගැටලු අප දන්නවා මූලික අවස්ථාවන් වලදී පොලිසියට තමයි ජනතාව පැමිණිලි ඉදිරිපත් කරන්නේ ඉඩම් කටයුතු සම්බන්ධයෙන් වුණත්. දැන් එතෙන්දී යම් ආකාරයකට ඔවුන්ව යොමු කරනවා සමත මණ්ඩලය හරහා මේ ගැටලුව සමතයකටපත් කරගන්න. ඔබ දන්නවා සමත මණ්ඩලය පිළිබඳ බොහෝ විට ජනතාවට යම් අවබෝධයක් තිබෙනවා. එහි දණ්ඩනයක් ක්‍රියාත්මක නොවුනත් යම් කිසි ආකාරයකට පවතින ගැටලුවට ආරවුලට විසඳුමක් ලබා දෙන්නට පාර්ශ්ව දෙකම එකඟ වෙන විසඳුමක් ලබා දෙන්නට උත්සාහයක යෙදෙනවා. දැන් එහිදී ඒ සමතය සඳහා සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. නමුත් එය අධිකරණ ක්‍රියාවලියකට වඩා යම් ආකාරයකට අඩු කාල සීමාවක් වන්නට පුළුවන්. ඒ කාල සීමාව තුළ මේ ගැටලුව විසඳුමකට පත් කරගන්න පුළුවන්. නමුත් මා පෙර සඳහන් කළ ආකාරයටම මෙහිදීත් මේ සමත ක්‍රියාවලියට යන කාල සීමාව අර වසර 10ක කාල සීමාව ගණනය කිරීමට අයත් නොවනවා කියන කාරණේ අපි පැහැදිලි කරගන්නට ඕනි. හඳයි, ඒත් එක්කම දැන් අපි හිතමුකෝ කෙනෙක් තවත් කෙනෙක්ගේ දේපලක් වසර 10ක් කාලයක් භුක්ති විඳිනවා. මේ භුක්ති විඳින කාලය ඇතුළත ඒ දේපල යම් සංවර්ධන කටයුතු සිද්ධ කරනවා. ඒ වත්තක් නම් ඒකේවත් ඒවා ගකිරීම කරනවා. ඒත් එක්කම සමහර වෙලාවට ලයිට් බිල් වතුර බිල් ගෙවනවා. මේ වගේ තත්වයකදී නීතිඥතුමනි ඔහුට ඒවා තමන්ගේ වාසියට හරව ගන්න පුළුවන් දේවල්ද? එහෙමත් නැත්නම් තමන් දේපල අකණ්ඩව භුක්ති විඳා කියලා ඔප්පු කරන්න ගන්න පුළුවන් දේපල සාධක විදිහට ගන්න පුළුවන් දේවල්ද? ඔව් ප්‍රභා, ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් එතෙන්දී මේ නිවසේ භුක්තියේ ඉන්න කෙනා ප්‍රතිවිරුද්ධ භුක්තියක් ස්ථාපනය කරන්න ඕනේ, ඇඩ්වර්ස් පොසිෂන් එකක්. එතෙන්දී එයා තමන්ගේ විදිහට මේ දේපල භුක්ති විඳින්න ඕනේ. එතකොට එයා මේක අලුත් ඇඩියා කටයුතු කරනවා, එහෙම නැත්නම් ප්ලාන්ටිං මේ පැල වගා කිරීම කටයුතු කරනවා, එහෙම නැත්නම් මේවා මේ අයිතිකාරයට විරුද්ධව කරන්න ඕනේ. අයිතිකාරයාගේ එකඟතාවයට විරුද්ධ. දැන් අයිතිකාරයා කිව්වොත් මේ දේ කරන්න එපා කියලා ඉවර වෙලා එයා ඒක එකඟ වෙලා එයා නතර කරොත් එහෙම එයාට ඒ අයිතිය ලබා ගන්න බෑ. එතකොට මේ එයා පිළිගන්නවා අර එයාගේ පොසිෂන් එක, මේ හිමිකම පිළිගන්නවා, අයිතිය පිළිගන්නවා. එතකොට ඒ දැන් මෙතෙන්දී අයිතිකාරයා කියන කෙනාගේ වගකීම වෙන්නේ තමන්ගේ දේපල සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න ඕනේ. තමන් ඇයි මෙයාට භුක්තියට බාර දුන්නේ? එතකොට එයා ඒ භුක්තියෙන් පරිබාහිර දේවල් කරනවද? නියමිත කාලය තුළ එයා ඉවත් වෙලා යනවද? එකඟතාවයන් නීත්‍යානුකූල කරගෙන තියෙනවද? එතකොට අර මේ භුක්තියට ආපු කෙනා හදන්නේ හැම වෙලාවෙම එයා තමන්ගේ විදියට භුක්ති විඳින්න. එයා පොලිටික කඩාගෙන එයා විකුණ ගන්නවා, එයා තමන්ගේ තියෙන වාහන එතන ඇවිල්ලා ගාල් කරනවා. එහෙමත් නැත්නම් අයිතිකාරයා කියනවා ඔතන ටියුෂන් පන්තියක් කරන්න එපා කියලා එයා ටියුෂන් පන්තියක් කරනවා. එයා තමන්ගේ විදියට භුක්ති විඳින්න තමයි එයා උත්සාහ කරන්නේ. හැම වෙලාවෙම ඔහුව තමන්ගේ පාලනය යටතේ පවත්වා ගන්නකම් කාලවරෝදෙන් අයිතිය ලබා ගන්න බැහැ මේ භුක්තිකරුවෙකුට. හොඳයි, අපිට තවත් ඇමතුමක් ලැබෙනවා. චන්ද්‍රාණි මහත්මිය ගිරාන්දුර කෝට්ටේ අපිට කතා කරන්නේ. I want to know better.
අයිබෝවන් මහත්මිය. අයිබෝවන් කතා කරන්න ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ ටිකක් අඩු කරන්න කාරුණික වුණොත් අපිට පැහැදිලිව සම්බන්ධතාවය ගොඩනගා ගන්න හැකියාව ලැබේ. හොඳයි කතා කරන්න. හෙලෝ. හෙලෝ. ඔව් කතා කරන්න. අයිබෝවන් මහත්මිතයා නීතිඥ මහත්මයා මට කතා කරන්න පුළුවන්ද? පුළුවන් කතා කරන්න ඔබේ ගැටලුව. ඔව් මේ මගේ ගැටලුව තමයි මං ගිරාඳුරු කෝට්ටේ පදිංචි මේ මහවැලි ඉඩමක තමයි ඉන්නේ අක්කර 1 ප්‍රමාණයක් ඉඩම තියෙනවා. ඉතින් මේ අපේ අම්මාගේ නමින් තමයි ඉඩම තියෙන්නේ. මං අවුරුදු 32ක් දැන් ඉඩමේ පදිංචි. මේ ගෙදර ඉන්නේ මම තමයි. ඉතින් අක්කත් එක්ක එකතු වෙලා තමයි මේ ඉඩම විකුණලා තියෙන්නේ අම්මා පර්චස් 40ක්. ඉතින් ලක්ෂ 10කට කියලා ලියුම ලියවගෙන තමයි ගත්ත කෙනා aran තියෙන්නේ. නඩුවක් ගිහිල්ලා උසාවියේ දැන් සමතයක් ඇවිල්ලා තියෙනවා සර්. මේ ලක්ෂ 10 ගෙව්වේ නැත්තම් මාස 8ක් ඇතුළත ඉඩමේ පර්චස් 40 මේ මිනිහට අයිති වෙනවා කියලා. මට දැන් සර්ගෙන් දැනගන්න ඕනේ මං ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ වෙනුවෙන් මං කොහොමද නීතිය පිළිහිට පතන්නේ? දැන් මේ ගැටලුව ප්‍රශ්න සහගතයි. දැන් අධිකරණයෙන් මෙච්චර මුදලක් දෙන්න නැත්තම් මේක අයිති වෙනවයි කියලා ඉවර වෙලා කිසිම වෙලාවක කියයි කියලා මම හිතන්නේ නැහැ. මෙතෙන්දි මේ නිවැරදි තොරතුරු අපිට ලැබෙන්නේ නැති බවක් මට පේනවා. මම ඇයට කියන්න පුළුවන් දැනට අධිකරණ කටයුත්තක් තියෙනවා නම් ඒ අධිකරණ කටයුත්ත යටතේ ඔබට යම් අයිතියක් තියෙනවා නම් මෙතන දැන් ඔප්පුවකින් ලැබිච්ච අයිතියක්ද රජයේ පැවරීමකින් ලැබිච්ච අයිතියක්ද කියන සම්පූර්ණ තොරතුරු අපිට නැහැ. දැන් ඔබට ඔය තත්ත්වය යටතේ කරන්න පුළුවන් හොඳම දේ ඔබගේ නීතිඥවරයා හම්බ වෙලා එයත් එක්ක සාකච්ඡාවක් කරන්න මෙතනදි ගන්න ඕනේ ඉදිරි පියවර මොනවද කියන එක. මොකද නඩුවේ සම්පූර්ණ කටයුතු නොදැන අපිට ඒ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න අමාරුයි. මොකද ඒ කියපු කරුණු වලින් අපිට සෑහීමටපත් වෙන්න බෑ. හොඳයි අපේ අද කතාවේ ඉන්න නන්දන නන්දනගේ නන්දන පරිහරණය කරපු තමන්ගේ නැන්දගේ ඉඩම තමන් සංවර්ධන කටයුතු කළා තව තවත් ඉදිකිරීම කළා වගා කළා මේ දේවල් ඔප්පු කරන්න විවිධ බිල් ඒත් එක්කම අපි කිරිමුක පොල්වත් දෙන්නම් පොල් කැඩුවා නම් ඒ පොල් කඩපු පුද්ගලයෝ ඒත් එක්ක ලබාගත් ආදායම මේ සියල්ල ගොඩනගාගත එකතු කරා ඒත් එක්ක ඒ දේවල් සියල්ල නඩුවේ සාක්ෂි විදියට ඉදිරිපත් කරන්න ඔහු සූදානමින් ඉන්නවා කියලා දැනගන්නවා මේ නැන්ද මාලනී ඒත් එක්ක මේ අපි කතා කරන්න අවශ්‍ය කාරණයක් තියෙනවා අද අපේ කතාවේ තියෙන වෙලාවත් එක්ක මේ වගේ දෙකදී විශේෂයෙන්ම ඉඩමක දේපලක හිමිකරුව විදිහට අපි කොයි ආකාරයෙන් සැලකිලිමත් වෙන්න අවශ්‍යද තමන්ගේ දේපල සුරක්ෂිත කරගන්න කියලා අපි මහජනතාවට යම් පණිවිඩයක් ලබා දෙන්න අවශ්‍යයි අපි මේ සියල්ල කතා කරපු කාරණායක නීතිජතුමනි. ඔව් මෙතෙන්දී අපි මහජනතාවට කියන්න ඕනේ මේ 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 සිද්ධියට අදාළවත් මාළනී මේ නිවස අලුත් ඇඩියා කරන්න යම් යම් මුදල් ගෙවලා තියෙනවා. ඒ කරුණ එයාට පෙන්න ගන්න පුළුවන් නම් එයාට කාලවරෝධය නන්දනට ලබා ගන්න බෑ. මෙතෙන්දී අපි මහජනතාවට කියන්න ඕනේ එකම වඩා වැදගත්ම දේ තමයි තමන්ගේ අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය මත යම් පාර්ශවයක් නිදාගෙන ඉන්නේ නැතුව ඉන්න කියන එක තමයි අපි කියන්න ඕනේ. තමන්ගේ අයිතිය තමන් ක්‍රියාත්මක කරගන්න ඕනේ. වෙන කවුරුවත් තමන්ගේ අයිතිය තමන්ට ක්‍රියාත්මක කරලා දෙන්නේ නැහැ. අපි ඉතමත් කෙටියෙන් පැහැදිලි කරගමු නිතිජතුමනි මේ බාල වයස්කරුවෙකුගේ දේපලක් සම්බන්ධයෙන් කාලවරෝධී ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කෙනෙක්ට? ඔව් මං හිතන්නේ විශේෂ තත්වයක් අපි දන්නවා මේ බාල වයස්කරුවෙක් ලෙස සාමාන්‍ය නීතිය යටතේ හඳුනාගන්නේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙක්. දැන් එවන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අපි දන්නවා මේ මව්පිය උරුමෙන් යම් යම් දේපල අයිති වීමේ හැකියාව තිබෙනවා. නමුත් එහි නීතිමය තත්වය වයස අවුරුදු 18 සම්පූර්ණ කරාට පස්සේ තමයි මං හිතන්නේ නීතිඥතුමනි ඒ ක්‍රියාත්මක කර හැකි වන්නේ. ඔබතුමාට එකක් එකතු කරන්න බාල වයස්කරුවෙක්ගේ දේපලකට විරුද්ධව කාලවරෝධය කරන්න නම් දැන් ඒ අයිතිය පළවෙනි බාල වයස්කාරයාට නම් තියෙන්නේ වයෝපූර්ණත්වයට පත් වෙලා අවුරුදු 10ක් ප්‍රතිවිරුද්ධ භුක්තියක් ස්ථාපනය කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ තමයි මේ කාලවරෝධයෙන් අයිතිය ගන්න පුළුවන්. ඒක තමයි පවතින නීතිමය තත්ත්වය. හොඳයි. නීතිමය තත්ත්වයත් එක්ක යම් දේපලක හිමිකරුවාට වැඩි වාසසහගත තත්ත්වයක් තියෙනවා කියන කාරණේයි අපිට වැටහෙන්නේ අපේ සාකච්ඡාවත් එක්ක. ඒත් එක්ක හැබැයි මේ වාසිය ඔබ සතුව තිබ්බා කියලා නීතිජතුමා කිව්වා වගේ නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි අපේ භුක්තිය සවි කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. අපේ භුක්තිය තහවුරු කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. එහෙම නොසිටියොත් මේ වගේ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මාළනීට වගේ. ඒ නිසාම අපි ඔබට කියනවා ඒ ගැන සැලකිලිමත් වෙන නීතිය දැනගෙන ජීවිතයේ ප්‍රශ්න සරල කරගන්න උත්සාහ කරගන්න පුළුවන් සහ ප්‍රශ්න අවම කරගන්න උත්සාහ කරගන්න පුළුවන්. බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම. අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ජීවිතයේ කියවර නීතියයි ඔබයි විශේෂාංගයට
අපි තවත් දවසක මුණ ගැහෙමු. ඒත් එක්කම ලබන සතිය අපිට තවත් කතා බහක් තියෙනවා. තවත් නීති විචාරුන් දෙපළක් එක්ක අපිට පුළුවන් නීතියත් එක්ක ඔබේ ජීවිතය කියවන්න. අගර්වදන් උගසවෙන අභිවෘණයෙන් තවත් විශේෂාංග තියෙනවා. අපි මුණ ගැහෙමු ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ඒ සොඳුරු විශේෂාංග ඔබත් එක්ක බෙදා හදා ගන්න.